රජය පෙර දින කීපය සහ සති කීපයට වඩා රට යම් ප්‍රමාණයකට විවෘත කරලා තියෙනවා. රජය ලබා දෙන වාර්තා සත්‍ය නම් රජය කියන විදියට දැන් ඉතුරු වෙලා තියෙන්නේ කොරෝනා පුකුරු අතරේ බොහෝ පුකුරු නිවි ගිහින් දැන් නාවික හමුදා පුකුරත් එයට ලංවුණු ආශ්‍රිතයන් සහ එක්කෙනෙක් දෙන්නෙක් විදේශගත ශ්‍රී ලංකිකයන් ලංකාවට ඇවිල්ලා දැනට නිරෝධායන මධ්‍යස්ථානවලින් හසු වෙන පිරිසත් පමණයි කියලා. රජය එය අවංකව ප්‍රකාශ කරනවා නම් ඒ තත්ත්වය තුළ රට ක්‍රමක්‍රමයෙන් සමාජ දුරස්ථකරණය පිළිබඳ සවිඥානිකව එවැනි විවෘත කිරීමක් පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. නමුත් විවිධ අංශවලින් අදහස් පළ වෙනවා. මේ කරන සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කිරීම 100%ක් යථාර්ථවාදීද සහ සත්‍යද කියන එක. මේ කොහොම වෙතත් ඊයේ දවසේ වෙනකොට නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගී ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දීලා තිබුණා. සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහා රට විවෘත කිරීම තව සති දෙකකට කල් තියන්න ඕනේ කියලා. ඒ අතරේ තවදුරටත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක. ඉතින් මේ සන්දර්භය තුළ රජයට අපි කියනවා කරුණා කළා හැම විනාඩියකම සූදානම්ව සිටීම. ඇලර්ට් එකේ ඉන්න එක ඉතා වැදගත්. මොකද තාමත් අනතුර අඩකින් පහව ගියා කියලා කියන්න පුළුවන් වාතාවරණයකුත් ඇති වෙලා නැති බවයි පේන්නේ. එවැගේම ජනතාවටත් අපි කියනවා තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතුව තියෙනවා. වගේම පාර්ලිමේන්තුව යලි කැඳවීම පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට යනවා. මේ පිළිබඳව අධිකරණය හමුවේ මැතිවරණ දිනයේ සහ පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව යම් යම් ඉල්ලීම් අධිකරණය හමුවට ගිහිලා තියෙනවා. ඒ නිසා ඒ අධිකරණය හමුවේ තියෙන කාරණා පිළිබඳව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කතා බහ නොකරන්නට මම කල්පනා කරා. විශේෂයෙන් මම සඳහන් කරන්නට අවශ්‍යයි උපාධිධාරීන්ට රැකියාව ලබා දීම හරහා ඔවුන්ට වැටුප් ලබා දීමේ කාරණය මැතිවරණ කොමිසමෙත් යම් මැදිහත් වීමක් මත නතර වෙලා තියෙනවා. ඒක ඉතාම නරක විදියට උපාධිධාරීන් කෙරෙහි බලපාල තියෙනවා. දැන් මේකෙදි කවුරුවත් ඇඳන් ඉන්න වස්ත්‍රයේ ඉනට කරට හිසට උස්සගෙන දුවන් ඉන්න ඕනේ නැහැ. උපාධිධාරීන්ට යහපාලන ආණ්ඩුව කරේ මෙහෙමයි, අපි කරේ අරහෙමයි, අපි කරේ මෙහෙමයි, අරගොල්ලෝ කරේ අරහෙමයි කියලා අපි කියන්නේ උපාධිධාරීන් සම්බන්ධයෙන් කවුරු කරත් වැරදි දේ වැරදි, හරි දේ හරි. මේ වෙලාවේදී උපාධිධාරීන් සම්බන්ධයෙන් ඉතා ඔවුන්ගේ මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරනවා. මම මැතිවරණ කොමිසම නතර කරා ව්‍යාපෘති සහායකවරුන් පහුගිය රජයේ සමයේ බඳව ගත්තා. දැන් අදටත් ඒ අය ගෙවල් වලට හිර වෙලා ඉන්නවා. ඒ වගේම පහුගිය රජයේ සමයේ විධිමත් ක්‍රමවේදයෙන් සමහර ස්වයං රැකියා ලාභීන්ට ලබා දෙන උදාහරණයක් විදිහට අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ නංගමු ලංකා වගේ වැඩසටහන්වල ඒ බඩු භාණ්ඩ ලබා දීම මැතිවරණ කොමිසම නැවැත්තුවා. දැන් මැතිවරණ කොමිසම කියලා තියෙනවා බඩු භාණ්ඩ යලි ලබා දෙන්න කියලා. අවාසනාවකට අයවැය අවශ්‍යයි. අයවැය ආවට පස්සේ බඩු භාණ්ඩ ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. ඒක ලබා දිය යුතුයි. ඒ නිසා උපාධිධාරීන්ගේ වැටුප් ලබා දීම වහාම කඩිනමින් කළ යුතුයි. උපාධිධාරීන් ඒ සඳහා උපාධිධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න මැතිවරණ කොමිසමත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු විෂයන් භාර අමාත්‍යාංශය ඇතුළු ජනාධිපතිවරයා අගමැතිවරයා වහාම ඒකාබද්ධ සාකච්ඡාවක් කැඳවලා ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතුයි. උපාධිධාරීන් නැවතත් මේ ව්‍යසන තත්ත්වය තුළ අපේක්ෂා භංගත්වයට පත් කරන්නත් ඒ අය මහපාරට දාන්නත් එපා කියලා අපි කියනවා. ඒක නොවිය යුතු නරක තත්ත්වයක්. ඒ වගේම ව්‍යාපෘති සහායකවරුන්ගේ සහාය අවශ්‍ය වෙනවා රට ගොඩනැගීමේ ක්‍රියාවලට. ඒ නිසා මැතිවරණ කොමිසම නතර කරපු ඒ කටයුත්තටත් මැතිවරණ කොමිසම මැදිහත් වෙන්න ඕනේ. වගේම නංගමු ලංකා වැඩසටහන ඇතුළු පහුගිය රජයේ සමයේ ප්‍රතිලාභ ලබා දුන්නු ඒ ප්‍රතිලාභ නතර කරන මැතිවරණයේ අවස්ථාවේ ජනාධිපතිවරණයේ අවස්ථාවේදී එය කඩිනමින් මේ මුදල් වෙන් කළ ඒක ලබා දීම කළ යුතුයි. මේ කරුණු තුනම මම රජය අවධානයට යොමු කරනවා. වගේම රුපියල් 5000 දීමනාව ලබා දීම දෙවැනි වටයක් පිළිබඳව රජය කතා කරනවා. ඒ අතරේ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනෙන් වැටුප හෝ වැටුපෙන් අඩක් පරිත්‍යාග කරන්න කියලා ඉල්ලනවා.
ආපෞසරයක් රජයේ පැත්තෙන් කියනවා ඒක එතුමාගේ පෞද්ගලික අදහසක් කියලා. හැබැයි පෞද්ගලික අදහස එතුමා ලියන්නේ නිල එතුමාගේ ලෙටර් හෙඩ් එකගේ ජනාධිපති ලේකම් කාර්යාලේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ තවදුරටත් විහිළු සපයන්නේ නැතිව පළවෙනි වටේ 5000 ලබා දීමේ තවදුරටත් විෂමතා තියෙනවා. ඒ නිසා අභියෝජනා සලකන්න ඕනේ. මේ අභියෝජනා බාරගන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාමනිලධාරීවරයා. මම කියනවා ඒතර ග්‍රාමනිලධාරීවරයා ඇතුළු ගමේ ඉඳන් නිලධාරීන් කීප දෙනා ග්‍රාමනිලධාරී ආර්ථික සංවර්ධනධාරී සමෘද්ධි සංවර්ධනධාරී කුෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර මේ ඇතුළු කණ්ඩායම තවත් අයත් එකතුලා කරපු දේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ අභියෝජනේ ප්‍රාදේශීය ලේකම්වරයා බාරගෙන ප්‍රාදේශීය ලේකම්වරයා අර පෙර කී නිලධාරීන් හරහා නොව තවත් අභියෝජනා කමිටුවක් හරහා සැබවින්ම සොයා බලන ක්‍රමවේදයක් රජය ඇති කරන්න ඕන. ඒක ප්‍රාදේශීය ලේකම්වරුන්ට එක්කෙනෙකුට දෙන්නුට කරන්න බෑ. රජයකට නියාමනයක් මග පෙන්වීමක් කරන්න ඕන. මොකද 5000 ලබා දීම සහ රජයෙන් ලබා දෙන බඩුමලු බඩු බාණ්ඩ ඉතා ක්‍රමවත් විදියකින් ලබා දීලා නැහැ හැම තැනක. අතිබහුතරයක් නිලධාරීන් ඉතා හොඳින් ඒ කටයුත්ත කළා තියෙනවා. ඒ වගේම සුළුතරයක් නිලධාරීන් තමුන්ගේ පාට කණ්ණාඩි වලින් මම නැවතත් කියනවා අතිබහුතරයක් නිලධාරීන් ඒක හොඳට කළා තියෙනවා. සුළුතරයක් නිලධාරීන් තමුන්ගේ පාට කණ්ණාඩි දාගෙන රුපියල් 5000 ලබා දීමත් ඒ වගේම සහන බඩු බාණ්ඩ ලබා දීමත් සිද්ධ වෙලා තියෙනවා. ඒ ලබා දීමේදී සුළුතරයක් කරපු වැරදි නිසා සමගි ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එක්සත් ජාතිපක්ෂ නියෝජනය කරන සහ කිසිම දේශපාලන මතයක් නොදරන ජනතාව හිතාමතා චේතනාන්විතව කොන් කරලා අයින් කරලා පැත්තකට කරපු ස්ථාන තියෙනවා. ඒ නිසා දෙවනි වටේ දෙන්න කටයුත්තට සමගාමීව දෙවනි වටේ දෙන්නට පෙර කියලා මා කියන්නේ නැහැ. දෙවනි වටේ දීමට සමගාමීව පළවෙනි වටේදී චේතනාන්විතව අසාධාරණ ආකාරයට කැපිලි කැටිලි වලට ලක්ුණු අයට බඩු බාණ්ඩ ලබා දිය යුතුව තියෙනවා. දැන් මේ තත්ත්වය හමුවේ මට මාතර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් සඳහන් කරා සමගි ජන බලවේගයත් එක්ක තමයි අතිශය බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි මැතිවරණ කොට්ටාසෙක සමහරලාට පස් දෙනෙක් දහ දෙනෙක් තමයි තාමත් මේ එක්සත් ජාති පක්ෂයේ ඉන්නේ. ඒ අර සමහර වෙලාවට අන්දානු කරණයට ලක්ුණු ඉතා සුළු දෙනේ. ඒ අය පවා මට කතා කරා අපිට පිහිට වෙන්න මාතර දිශිකි අපිට පිහිට වෙන්න කවුරුවත් නැහැ. ඒ අනුව මම මැතිවරණ නීතිය තුළ මට අදාළ මැදිහත් වීම කරන්න බැරි වුණත් සමාජ ප්‍රජා සංවර්ධන පදනම හරහා අපි මාතර දිශිකේ ග්‍රාමනිලධාරී වසන් 650 කුඩා ගම්මාන 1658 මේ වෙනකොට ප්‍රථම අධියර සහ දෙවැනි අධියර ක්‍රියාත්මක කරලා තියෙනවා. ප්‍රථම අධියරෙන් සහ දෙවැනි අධියරේ 80%කට වැඩි ප්‍රමාණයක් අපි ඉවර කරලා තියෙනවා. මේ වෙනකොට අද දවසත් එක්ක 31815 සහන බඩු බාණ්ඩ අපිට පුළුවන් වෙලා තියෙනවා කුඩා ගම්මාන 1658 ලක්වා ලබා දෙන්න. මුදල් වශයෙන් සලකලා බැලුවොත් දළ වශයෙන් රුපියල් කෝටි 2කට ආසන්න බඩු බාණ්ඩ ප්‍රමාණයක් දෙස් විදෙස් අනුග්‍රාහකයන්ගේ දායකත්වයේ මත ගම්මාන දක්වා එවන්න වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ ලංකාවේ මේදා නාම යෝජනා දුන්නු නෙවෙයි ලංකා ඉතිහාසෙ. දේශපාලනය කරන කිසිම ජනතා නියෝජිතෙක් මං ගැන මේ වගආඩම්බර කියනෝ නෙවෙයි. මම ගැන ලොකුකම් පූජානම් කියනෝ නෙවෙයි. මම මේක කියන්නේ අනිත් අයටත් කොපි කරන්න. සම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට කොපි කරන්න. මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරි වසන් 650 කුඩා ගම්මාන 1658 පහුගිය දවස් 33කට තරමක් වැඩි කාලය තුල මම ග්‍රාමනිලධාරි වසමෙන් වසම කුඩා ගම්මානෙන් ගම්මානෙන් මමම ගියා. පිරිත් පැන් දීලා දැන් අපි ඒ සියලු දෙනාට පිරිත් නූල් ලබා දීලා ධාතුන් වහන්සේ හිස මත තියලා ආශිර්වාද කරන ගම වීලි ආහාර පාර්සල් ලබා දීමේ කටයුත්ත සිද්ධ කරනවා. ඉතින් ඒ ගැන මම සතුට වෙනවා. මම හිතන්නේ ලංකාවේ මොනම පක්ෂකවත් කිසිම නියෝජිතෙක් පහුගිය ඊයෙන් අවසන් වුණු දවස් 33කට වැඩි කාලය තුල තමුන්ගේ දිස්ත්‍රික්කයේ සියලු ග්‍රාමනිලධාරි වසන්වල සියලු කුඩා ගම්මානවල ගියපු මන්ත්‍රීවරයෙක් හිටපු මන්ත්‍රීවරයෙක් හෝ අපේක්ෂකෙක් නැහැ. Facebook එකෙන් බඩු බෙදන අය ඇති. Facebook එකේ දාලා බූස් කරලා සල්ලි ගෙවලා එහෙම දෙන ඇති. මම වැදගත්ම දේ තමයි මොනම වෙලාවකවත් සමහර කෙනෙක් දාපු ෆොටෝ ටිකක් අරන් අපි දැම්මනම් ඇරෙන්න. අපි ෆොටෝ ගත්තේ වීඩියෝ කරේ නැහැ. ඒක කරනවා නම් හොඳටම කරන්න පුළුවන් පුක් කියලා මට. මාධ්‍ය හරහා හොඳටම දෙන්න පුළුවන් කෙනා මම මාතෘ. නමුත් මම එහෙම කරේ නැහැ.
කවුරුරියනකට එකක් දෙකක් මුල්ම දවස්වල අපි ඒ දාලා තිබුණා මං කෝ දාපු එක තියෙන අරින් අලුතෙන් අපි එහෙම දාන්න උවමනා නැහැ කියලා ඒ අනුව අපි ඒ විදියට අපිට පුළුවන් විදියට මමත් අපේ සමාජ ප්‍රජා සංවර්ධන පදනම මේ වෙනකොට රුපියල් කෝටි 2 ඉක්මවා යාමට ආසන්න බඩු බාණ්ඩ ලබා දුන්නා සාමාන්‍ය ඉස්සරණ සුනාමිය ආවම सुनामी वेदन प्रदेश अनी प्रदेश व्यापारिक महत्व देश देश पिट अनुग्रह उदव सुनामी वेदने वेल तीरट भीतर गंगातुर देहकट मम सहन क्रियात्मक दिदास्तुने गंगातुरा दिदास दाहते गंगातुरा तर गंगातुरा प्रदेश अर अनी प्रदेश व्यापारिक महत्व सुपतन्ना देश देश अनुग्रह दागत देखो अब मे विला हिम तत्कने लोके लंका सीरुदना मेके बेटकालती हिम तत्व यटते देश विदेश अनुग्राहक बहुत अपीट दु दायक मैं स्तुति करे मैं बौद्ध विदेट शीलुदनाट पिंदेनो अद्यकृत कल नमस्कार करना एक हेतु ये मे कटिट दु दायक मम तव दुट आराधना करो मे पिलीबंधव लदिया वक् दुन देश विदेश अनुग्राहक बहुत मठ कथाकरण बिंदुआ हत्य हेत्त हताय तुंसी हय नम से विसी देख मगे जंगमधुर कथनांके नवतत्मकियाना बिंदुआ हत्य हेत्त हताय තුන්සිය හයයි නවසිය විසි දෙක ඉස්සර වගේ මාධ්‍ය හමු අංක දෙසරයක් කියන්න ඕනේ ඔබ අන්තර්ජාලය හරහා ඉඳ මේක ආපෞසරයක් ප්‍රතිවාදනය කරලා බලන්න පුළුවන්කම තියෙනවා Viber WhatsApp Imo වලින් මේ අංකෙම මට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒ වගේම Facebook හරහා මට Messenger පණිවිඩයක් කියවීමෙන් මට ආමන්ත්‍රණය කරන්න පුළුවන් අපි දැන් දෙවනි වටේ අවසන් වෙන්න තව දවස් කීපයක් තියෙන්නේ දෙවනි වටේදී पौल तीस पंदा आमंत्रण करना तर तुंग वटे अभी आरंभ कर बलापुर पौल पनास्ता हाकि लख कर मे दिशी के अडवाद स मेकट उदौ करना उदौपकार कर मम सतोषवेनो नियतमानी समहार के तमुंग प्रदेश आयट कैम भीम पिहल हिंदेनो तव के तमुंट पुलवांग बदलो नमूत मठ दिदा सतर समाधि प्रजा संवर्धन पत्र मारा मे दिशी के ग्रामदारी वत्सांग हयसी पड़ा कुडागम एग्दास हयसी पना सटे अपे तिबुनु यांत्रणय अपे तिबुनु ये नेटवर्क इतना पहदलिव निरवुल तिबुनु निशातमय अभी टेक करानपुलांगुने मगे प्रादेशीय संबंधीकरण निर्धारिंट एवगे मेथिवर्णकोट्टाश संबंधीकरण लेखम वरुंट सह ग्रामीय सह कुडागम नियोजित अंत मंग विशेष स्तुतिवंतेनो ये क्रियादामय सार्थको करानपुलवांग पीलिवंत संहार देशपालको ताम गेयिंग इलियट बेहलने ताम गल्ले नतुले गल्ले बिंदल एलियट गण्डवे लेंदूर एर ये कोरोना वर्ट भय विलाई हेम तत्व क्यटते मम ये समाज दुरस्थकने रजे नियामन सौख्यमात्यांशे लोक सौख्य संघ नियामने अणु सकस्कर्प पार्सल ये सकस्कर्प क्रमवेदे अणु ये समस्त समाज दुरस्थ भाव तबागनी मेयाकार लबादुना लंकावे किसीम तनक तमुंगे दिशिके सीलु कोट्टास वर्ट गियाना मट गियाना मेन्न मेया दिशिके सीलु कुडा गम्मान वर्ट ऐला तीनो केला मंगी तन्ने हिम गिला तीनो केला रजे बडु बांड बेदल देने का महालु कोड़ा ने मुकद बांडागारे सल्ली गमट आवाम एक अरगेन गमे यांत्रने हरा बेदन पुला अपने गमे यांत्रने विधियन निल राज्य यांत्रने अन्ने मास पड़िल बन यांत्रने अन्ने सा समाधि प्रजा संवर्धन पदन में कुडागम्मान एकदास हैसी पना सटा ग्रामदारी वसंग हैसी पना नियोजने करन स्वेच्छा अपे सहन सेवक कंडायम तमय एकत्रित करे मे मेनकोट वट देख क्रियात्मक किरी में अभिमान कौर मगिंग होत मंगे शत्रुन होते किल अतिशय निरा मम निरहंकार शत्रुन ये शत्रुन मठ ये लबादे पूर्वंग हे मंगे किए मादर दिशी के पौल लक्ष्य देखा मारकिनो ना निवास एक लक्ष्य देखा मारक धर्म का सियाल दील किल देवनी वट इवर दलवशे अभी इं कोटस दिखाते तुंगनी वट यदि अभी अपे इलाके सीएट हतलिह समस्त दिलक्षपनस्दाह कुटुंब प्रमाणी सीएट हतलिहको तुंगनी वट यदि लभन अनुग्रह अणु हतरवी वटे क्रियात्मक मठ पूर्व उपरी वट गाना मे तत्ते निमावेन का क्रियात्मक हवे मम इकपत्ति मेघन शत्रुन अणिपत्ति लज्जन जनता नियोजिते तमुंगे जनता बलागंटोने कहा मे वगे गींदे कौर तेन तीन गेनी अन्ना मे वगे खटतु कर भाई रजे यांत्रण विधिमत्व दुआ नति निशाई अभी मेहम कर अन्न निशाई मम दुख कनगाटे मुना अंडुअ तिगुना
රාජ්‍යාන්තරණය හරියට ප්‍රශස්තව ක්‍රියාත්මක කරා නම් බුද්ධික පතන කෙනෙකුට මෙහෙම බඩු මළු උස්සගෙන ඇඳිරි නීතිය අතත් නැතත් ගමක් ගමක් ගානේ යන්න සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි සිස්ටම් චේන්ජ් කියලා අපි මේ සිස්ටම් චේන්ජ් කරන කතා කරන්නේ. දැන් යුරෝපීය රටක මේ දේ වුණා නම් මේ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීට හරි හිටපු ඇමතිට හරි රාජ්‍ය ඇමතිට හරි මෙහෙම බඩු මළු උස්සන් ගමන දුවන්න ඕන වෙන්නේ නැහැ. සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එක හරහා බඩු ටික එනවා. ඒ සිස්ටම් එක තුල අර අහවල් පක්ෂ මෙයා මේ පක්ෂ මෙයාට පක්ෂයක් නැහැ කියලා කපල දාන්නේ නැහැ. හැබැයි අපේ රටේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරාට ඒක වෙලා නැති නිසා තමයි අපිට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. අන්න ඒ කාරණේ ගැන මම දුක් වෙනවා. ඒ නිසා තමුන්නාසල තීරණය කරන්න ඕන මේ 225 විදියට තෝරලා යවන සාතිශය බහුතරය. ඒ අවශ්‍ය ක්‍රමවේදය හදපු නැති නිසා තමයි අපිට මෙහෙම බඩු මළු උස්සන් ගමට යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් ඔබ හිතන්නේ එහෙම උස්සන් ගියාම බුද්ධිපතනේ දේ කරාම ਉਹ මාතර හරි. හැබැයි රටේම හරිද නැහැ. ඉතින් රටේම හරිනෝ යන්නේ ඒ සිස්ටම් එක හදන්න පුළුවන් අය යවන්න ඕන. ඩොලර් ගෝණි වල පටවලා නැවේ අරන් ඇවිල්ලා ඊට පස්සේ ලොරි වලින් භාණ්ඩාගාරයට ගෙනල්ලා කරන්න පුළුවන් කියලා හිතන ක්‍රමවේදය නෙවෙයි විවිධව තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි මේ ක්‍රමවේදය හරියට හැදුවොත් මේ විදියට යන්න වෙන්නේ පුජ්‍යලිකව මේ දිශිකේ කුඩා ගම්මාන 1658 ග්‍රාම නිලධාරී වසන් 650 මම මේ අවුරුදු 15 කාලය තුල ඔය හැම ග්‍රාම නිලධාරී වසමකම අඩුම ගානේ 7 සැරයක්වත් ගිහිල්ලා තියෙනවා. අඩුම ගානේ මේ දිශිකේ හැම ග්‍රාම නිලධාරී වසමකම කවුරු හරි කියනවා නම් අපේ වසමට ඇවිල්ලා නැහැ කියලා මට සහතික ඇතුව පෙන්නන්න පුළුවන් මෙන්න 7 සැරේ ආපු තැන් කියලා ඔක්කොම පරිගණකත. ඒ නිසා මම දිශිකේ එහෙම ගිහිල්ලා තියෙන නිසාම මට කුඩා ගම්මාන වලට ගිහිල්ලා තියෙන නිසාම කන්නාඩි ඇස් කන්නාඩි ලබා දීම වැඩසටහන රෝදපුටු කීලිකරුවත්වාරු ලබා දීම වැඩසටහන කුඩා දරුවන්ට බරාඩු දරුවන්ට පෝෂණ අතිරේක ලබා දීමේ වැඩසටහන ඊළඟට දැන් මේ වගේ හදිසි ආපදාවලදී සහන ලබා දීමේ යාන්ත්‍රණය පරිගණක ඉංග්‍රීසි තමිල භාෂා පුහුණු පන්ති වැඩසටහන මෙවැනි අපේ වැඩසටහන හරහා අපි ගමට ගිහිල්ලා තියෙන නිසා තමයි අපිට එහෙම නෙට්වර්ක් එක කරා මේක කරන්න පුළුවන්. සමහර අය බඩු මළු ටිකක් අරගෙන එහෙම නැත්නම් හාල් බෝන ටිකක් අරගෙන වීඩියෝ කරලා ෆොටෝ දාලා මේක මේ වෙන හේතුවක් හින්දා නෙමෙයි දාන්නේ කියලා මොන මොන හරි කියලා පෙන්නලා දවස් දෙක තුනක් බෙදලා ඊට පස්සේ පරණ ෆොටෝ ටිකම ෂෙයා කර කර ඉන්නවා කඩේ වහලා. නමුත් අපිට අදටත් මේ කතා කරන මොහොතේ මේ මාධ්‍යවේදී මාතෘණු දැනන ඇති මෙතන තියෙන පුෂ්ප මෙතනින් එන පුෂ්ප ඒ එන්නේ හාල් මැස්සන්ගේ පුෂ්ප. ඒකට හේතුව තමයි මේ බඩු භාණ්ඩ බෙදීමේ යාන්ත්‍රණය. ඒක අහිංසක නොලබුණු අයට අර රාජ්‍යාන්ත්‍රණයේ තියෙන සිස්ටම් එක හැදිච්ච නැති නිසා අපිට යන්න වුණා. හැබැයි මම නැවත කියනවා මෙහෙම අපි යන්නේ එක විපක්ෂය අපි යන්නේ එක. ඔව් අපි ඒක කරන්න ඕන ජනතාව වෙනුවෙන්. හැබැයි අපිට ඒක කරන්න උනේ රජයේ දේ කරපු නැති හින්දා. රජයේ නොකරපු නිසායි අපිට ඒ වගේ මිෂ්ට කරන්න උනේ. නැවතත් මම ඉල්ලනවා දෙස් විදෙස් අනුග්‍රහකයන්ගේ දිගින් දිගටම මේ කටයුතු උදව් කරන්න. විශේෂයෙන්ම අපි ලබා දෙන්නේ වර්ග 6ක වියලි ආහාර පාර්සලයක්. ඒක තුල හාල් පරිප්පු සීනි හාල් මැස්සෝ සැමන් ඒ වගේම ලංකා ලොකු ලූණු ඒ වගේම අර්ථාපල සහ ඇතැම් අවස්ථාවලදී අපි එළවලු වර්ග කීපයක පාර්සල්. ඉතින් මේක අපි ලබා දෙනකොට තව අය මේක ආදර්ශයට අරගෙන ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා එක පැත්තෙන් වියලි ආහාරත් අනිත් පැත්තෙන් එළවලුත් අපිට ලබා දෙන්නට පුළුවන් වෙලා තියෙනවා දිස්ත්‍රික්කේ පුරා. ඒ ගැන මම සතුටු වෙනවා. ඉදිරියටත් ලබා දෙන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා ඒ අයගෙන් ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් රජය මේ සඳහා මුදල් එකතු කරනවා. අතීතයේ සුනාමිය සහ තවත් බොහෝ අවස්ථාවලදී මුදල් එකතු කිරීම පිළිබඳව රටේ විශ්වාසනීය තත්ත්වයක් නැහැ. ඒ නිසා කොරෝනා අරමුදල් ඇතුළේ සියල්ල විවෘත විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම ඉතා වැදගත්. ඒ පිළිබඳව දිනපතා හෝ සතිපතා හෝ මාසපතා ඒ අදාළ වැය ඉදිරිපත් කිරීම වැදගත්. ඒ වගේම පාර්ලිමේන්තුව යලි කැඳවයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එහෙම කැඳවුවොත් ඒ පාර්ලිමේන්තුවට හෝ එහෙම නැත්නම් අභිනව පාර්ලිමේන්තුවට මේ සියල්ල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා විශ්වාස කරනවා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මට සඳහන් කරන්න තියෙන්නේ. මාධ්‍යවේදී ඔබට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබට තිබෙන ප්‍රශ්න විමසන්න. දෙන්න පුළුවන්.
ඇත්තටම සමගි ජන බලවේගයේ විදියට මාතර දිස්ත්‍රික්කයේ නෙමෙයි රටේම ජීවනෝපාය අහිමුණු අය පිළිබඳව අවධානය යොමු කළා තියෙනවා. ඒ වගේම ඔබ දකින්න ඇති අපේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා විශේෂයෙන්ම වෙන්ටිලේටර් සහ තාක්ෂණික උපකරණ සෞඛ්‍ය උපකරණ ලබා දීම කරා. ඉතින් ජීවනෝපාය අහිමුණු අය සම්බන්ධයෙන්ුත් සමගි ජන බලවේගය ප්‍රතිපත්තියක් විදියට ඉදිරියේදී ගන්න තව තවත් ක්‍රියාමාර්ග ඉදිරියේදී එළිදක්වයි. හැබැයි සමාධි ප්‍රදානම විදියටත් දැන් අපි සුනාමි ඛේදවාචක වෙලාවේදී මම ඔබට උදාහරණයක් කියන්න සමාධි ප්‍රදානම ඒ වෙලාවේදී කල්පනා කරේ දැන් මේ වගේ අපි කෑම බීම දෙනවා. අර කියනෝනේ මේ කෑදේ ගඳයි දුන් දේ සුවඳයි කියලා. ඉතින් අපි දෙන්නේ ඒ දෙන දේ. එතකොට අපි කල්පනා කළා මාළු කූරියෙක් තෑගි දුන්නොත් බඩගින්න එක වේලයි නිවන්න පුළුවන්. හැබැයි මාළු අල්ලන විදිය කියලා දීලා බිලිපිත්තක් අතට දුන්නොත් බඩගින්න සදාකාලික නිවන්න පුළුවන්. ඒ පවුලෙම අර එක්කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි සුනාමි ඛේදවාචකය මුල් කරගෙන මම විදේශ රටවලින් කරපු ඉල්ලීමක් විදියට අද ඔය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ නිල්වලා විද්‍යා පීඨයට පමණක් දෙවනි වෙන විශාලම තෘතීක අධ්‍යාපන ආයතනය සමාධි ප්‍රජා සංවර්ධන පදනමට ගොඩනගන්න පුළුවන් උනේ ලක්ෂ 450ක වියදමින් අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ මාලිම්බඩ උනින්දුවල ප්‍රදේශයේ වර්ත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ. ඒ සුනාමි ඛේදවාචකයෙන් පස්සේ ජීවනෝපාය හිමුණු අයට නූතන වෘත්තීය පුහුණු පාඨමාලා වීඩියෝ කැමරාකරණය වීඩියෝ සංස්කරණය නිශ්චල ඡායාරූප ශිල්පය ස්ක්‍රීන් ප්‍රින්ටින් ඉලෙක්ට්‍රොනික මේ වගේ නූතන පාඨමාලා නූතන වෘත්තීය පුහුණු පාඨ මේ වැඩසටහන අතරෙත් දැන් අපි කෙටි කාලින මධ්‍ය කාලින දිගු කාලින වැඩපිළිවෙල පිළිබඳ සංවේදී දැන් මේ මොහොත වෙනකොටත් මගේ පරිශ්‍රණ කණ්ඩායම් ලියන ව්‍යාපෘති වාර්තා කොළඹ ඉඳගෙන ඒ වාර්තා හරහා අපි දෙස් විදෙස් අනුග්‍රාහකයන්ගෙන් සහයෝගය ලබා ගන්නවා. ඒ සහයෝගය ලබාගෙන අපි ජීවනෝපාය වැඩසටහනකට සමාධි පදනම මුල් පුරනවා. මේ වැඩසටහන නරඹන අහුම් කන්දෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් මම කියනවා ඩොලරයකින් පවුමකින් යෙන් එකකින් එහෙම නැත්නම් ඉන්දියානු රුපියලකින් එහෙම නැත්නම් පැන්සයකින් තමුන්ට පුළුවන් ප්‍රමාණයකින් අපේ මේ කටයුත්තට දායක වෙන්න මේ කටයුත්ත වෙනුවෙන් සහයෝගය දෙන්න අපි ඒ ජීවනෝපාය වැඩසටහනත් අමතක කළා නැහැ. එහෙනම් අපි අවසන් කරමු. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබ ආරියනික තුසිගේ බැටරි. මං 97 නේ මේ මාධ්‍යයට ආවේ. 95 මං මාධ්‍යයට ආවේ 95. තාමත් මාධ්‍යත් එක්ක